අයිබෝන් යාළුවනේ අදත් ස්වස්ති ග්‍රීවී YouTube channel එක වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ඔයාලව හැමෝම පිළිගන්නවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක කතා කරන්න cryptocurrency කියන්නේ මොකක්ද? cryptocurrency කියන්නේ මොකක්ද? මේ cryptocurrency කියන එක මේ වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් හොයන්න පටන් ගන්න තියෙන මාතෘකාව. කතා කරන්න ගන්න තියෙන මාතෘකාව. මේ cryptocurrency ගැන ලෝකේ මුලින්ම කතා ගන්න පටන් ගත්තේ 2008 2009 වගේ කාලේ. මොනවාද මේ cryptocurrency කියන්නේ කියන එක තමයි අද ස්වස්තික ටීවී YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මේ cryptocurrency කියන එකේ සිංහල තේරුම গুপ্ত කේතන මුදල්. গুপ্ত කේතන මුදල්. මිනිසාට අවශ්‍ය ගනුදෙනු කිරීමේ මුදල් විදියට භාවිතා කරන ගෙවීම් කටයුතු කිරීම සඳහා එදා ඉඳලා අතීතයේ ඉඳලා මේ වෙනකම් භාවිතා කරපු ක්‍රමවේද වෙනස් වී ඇවිල්ලා අනාගතයේදී භාවිතා කරන මුදල් ඒකකයකට තමයි මෙන්න මේ cryptocurrency කියලා කියන්නේ. ඉතින් මේ cryptocurrency කියන එකේ සිංහල තේරුම গুপ্ত කේතන මුදල්. හරි අපි කතාව නතර කරලා අපි වීඩියෝ එක ගිහලා බලමු. අපි තේරුම් ගමු මේ වීඩියෝයේදී cryptocurrency කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ ස්වස්තික ටීවී YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් අපි subscribe කරන්න subscribe button එක නමත් එක්කම ඉස්සරහින් තියෙනවා subscribe button එක click කරන්න. එතන ඉස්සරහින් තියෙනවා bell icon එක. ඒ bell icon එකත් click කරන්න. ඉන් පස්සේ bell icon එක click කරාට පස්සේ එන all කියන button එකත් click කරන්න. මොකද අපි අලුතෙන් දාන වීඩියෝ එකක් notification එකක් විදිහට ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ස්වස්තික ටීවී YouTube channel එකත් එක්ක එකතු වෙන්න. හරි අපි කතාව නතර කරලා වීඩියෝ එකෙන් මේ cryptocurrency කියන්නේ මොනවද කියලා බලන්න. හරි යාළුවනි අපි මේ කතා කරන්න යන cryptocurrency කියන්නේ මොනවද කියන එක ගැන කතා කරන්න ඕරිකාවක් විදිහට පැහැදිලි කරගත්තත් හොඳයි කියලා හිතෙනවා. මුදල් කියන දේ මිනිසුන්ට අවශ්‍ය වුණේ ඇයි? මුදල් කියන දේ මිනිසුන්ට අවශ්‍ය වුණේ ඇයි? මිනිසා මුල් යුගවල තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා තමන් ළඟ තියෙන භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් හුමාරු කරන්න පුරුදු වෙලා හිටියා. ඒ කියන්නේ මුලින් මේ රූපේ මුලින්ම තියෙන්නේ ඔයාලා ළඟ හරකෙක් ඉන්නවා නම් ඔයාලට ගමන් බිමන් යන්න අස්වැයක් ගන්න අවශ්‍යයි. ඔයා කරන්නේ අස්වැයක් ඉන්න කෙනාට ගවය දීලා අස්වැයක් ගන්න. කුරහන් තියෙන කෙනාට මස් අවශ්‍ය නම් කුරහන් මස් තියෙන කෙනාට කුරහන් ටික දීලා අරයා මස් ගන්න. කොස් තියෙනවා නම් කොස් දීලා එයාට පොල් ඕන නම් එයා පොල් ගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි මුලින්ම තිබුණේ. මෙන්න මේ ක්‍රමයේදී සිද්ධ වෙන අඩුපාඩු ගැන හිතලා බලලා ඒ කියන්නේ දැන් ඔයා ළඟ තියෙනවා කුරහන්. ඔයාට අවශ්‍යයි පොල්. ඔයා කුරහන් දීලා පොල් තියෙන කෙනෙක් ළඟින් පොල් ගන්නවා. එතකොට පොල් තියෙන කෙනා ළඟ තියෙන පොල් ටික අරයට දුන්නට පස්සේ එයාට යම් කිසි දවසක පොල් ඕන වෙනවා. එතකොට එයා තව පොල් තියෙන කෙනෙක්ගෙන් පොල් ගන්න එයා ළඟ තියෙන වෙන මොනවා හරි දෙන්න වෙනවා. අන්න ඒ වගේ සිද්ධ වෙන අපහසුතා නිසා භාණ්ඩ සේවාවලට ගෙවීම් කරන්න මිනිස්සු ඊළඟට යොමු වෙනවා. රත්තරන් වලින් ගෙවන්න පුරුදු වෙනවා. මේ රත්තරන් වලින් ගෙවද්දී ඒක කරන්නේ කොහොමද? රත්තරන් ග්‍රෑම් එකකට හාල් කිලෝ 100ක් දෙනවා. රත්තරන් පවුමකට 80ක් දෙනවා. අන්න ඒ වාගේ රත්තරන් වලට වටිනාකමක් දෙනවා. ඒකකට වටිනාකමක් දෙනවා. අනිත් භාණ්ඩ වලට සාපේක්ෂව වටිනාකමක් දෙනවා. අන්න ඒ විදිහට පුරුදු වුණා. ඒ ක්‍රමෙත් තියෙන අපහසුතාව නිසා
මිනිස්සු වෙනත් ක්‍රමයකට යොමු වෙනවා. ඒ මොකද්ද? මිනිස්සු ඊළඟට යොමු වෙනවා වටිනාකමක් සඳහන් කරන ලද ලෝහ කහසි යොදා ගන්න. ඒ කියන්නේ රුපියලේ, දෙකේ, සතේ, සද්දහයේ ඒ වගේ යම්කිසි වටිනාකමක් නියම කරපු වටිනාකමක් සඳහන් කරපු ලෝහ කහසියක් ඒ වෙනුවෙන් භාවිත කරනවා. ඒ කියන්නේ ඔයාට හාල් කිලෝ එකක් ගන්න ඕන නම් ඒ හාල් කිලෝ එකේ වටිනාකම රුපියලයි කියලා රජයක් විසින් නියම කරලා තියෙනවා නะ. ඒ කියන්නේ කවුරු හරි ඒ කියන්නේ අපි කියමුකෝ දැන් මේ කඩේ මුදලාලි. නැත්තම් මේ ගම ඇතුලේ අපි හාල් කිලෝ එකක් විකුණන්නේ රුපියල 100කට කියලා තීරණයක් අරගෙන තියෙනවා නම් අපි රුපියලක් දීලා අපි හාල් කිලෝ එකක් ගන්න. එතකොට ඒ ලබා ගන්න සේවාවට හා බහන්න වලට අපි අර ලෝහ කාසි තමයි දෙන්නේ. ටික දවසක් මෙහෙම යනකොට ටික කාලයක් මේක කරනකොට මේ කාසි වලත් දුර්වලතා මතු වුණා. මොකද මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වෙනකොට ඒ අවශ්‍යතාවයන් සඳහා නියම කරලා තියෙන මිල වටිනාකම වැඩි වෙච්ච අවස්ථාවක අපි හිතමු රුපියල් 10ක මිලක් නියම කරලා තියෙන වැඩේ කරගන්න අපි ළඟ තියෙන රුපියල් 100 නම් රුපියල් 100 10ක් කරන් යන්න ඕන. එතකොට ඒක ඇරයි යන්න මේක පාවිච්චි කරන්න ඒක ගෙන යන්න තියෙන බර සහ ඉඩ ප්‍රමාණය ඇරයි යන්න තියෙනකොට සොර සතුරුන්ගෙන් සිදුවෙන දේවල් අරගෙන යන්න වෙනම භාණ්ඩයක් වෙනම බෑගයක් අනේ මොකක් හරි අවශ්‍යයි. අනේ ඒ වගේ තියෙන පොඩි ඒක ඒ වගේ තියෙන අඩුපාඩුකම් නිසා මිනිස්සු තීරණය කරනවා ඊළඟට ඒ කාසි තියෙද්දිම කාසි විශාල ප්‍රමාණයක වටිනාකම එක කොළයක ඒ කියන්නේ කඩදාසි වලින් විශේෂ වූ කඩදාසියක නිර්මාණය කරන ලද කොළයක අර කාසි ගොඩක මුදල් වටිනාකම අපි කියමු කාසි 10ක වටිනාකම රුපියල් 10යි රුපියල් 100ක වටිනාකම රුපියල් 10යි නම් රුපියල් 100ක් ඇරයි යන්න අපහසුතාව නිසා අර රුපියල් 10 කියන එක සඳහා වටිනාකම සඳහන් කරලා කොළයක් නිර්මාණය කරන මුදල් නෝට්ටුවක් නිර්මාණය කරනවා. එතකොට අපිට අරන් යන්න තියෙන්නේ 10ක වටිනාකම ගෙවන්න එක මුදල් නෝට්ටුවක්. ඉස්සෙල්ලා අපි අරන් යන්න ඕනේ කාසි නම් රුපියල් 100 නම් බිලඟ දෙන රුපියල් 100ක් කරලා යන්න. ඒක දැන් ඔයාලට තේරෙනවා. අන්න ඒ වගේ මිනිසුන්ගේ පහසුව සඳහා කාලෙන් කාලෙට මුදල් වල පරිණාමයන් සිද්ධ වෙනවා. ඊළඟට මිනිසු තීරණය කරනවා ටික කාලයක් යනකොට කාසි සහ නෝට්ටු භාවිත කරන එකේ අඩුපාඩු තේරුම් අරගෙන දැන් ඒ අඩුපාඩු කියන්නේ දැන් අපි හිතමු රුපියල් 10ේ වටිනාකම නම් තියෙන්නේ රුපියල් 10 නම් මුදල් කොලේ වටිනාකම තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක් විතර ගෙවන්න ඕන නම් ඊට අදාළ කොළ මිටි ගණන් ඇරයි යන්න වෙනවා. බීප් කේස් වල දාගෙන බෑග් වල දාගෙන වෙන වාහනයක් අරගෙන එරයි යන්න වෙනවා. අන්න ඒ අපහසුතාවයත් නිසා ඊළඟට යොමු වෙනවා මිනිස්සු ප්ලාස්ටික් කාඩ් වලට. ඒ කියන්නේ ATM කාඩ්, ඩෙබිට් බෙඩිට් කාඩ්, තමන්ගේ මූල්‍ය ආයතනයේ බැංකුව විසින් දෙන ලද කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වුණා. ලංකාවේ දැන් ගත්තම දැන් ගොඩ දෙනෙක් මේ ATM කාඩ් භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා. සමහර ඊටත් එහා ක්‍රමවලට ගිහිල්ලා තියෙනවා අපි කතා කරන යන්. ඉතින් මේ ප්ලාස්ටික් කාඩ් එකෙන් සිද්ධ වෙන්නේ තමන්ට හිමි මුදල් තියෙන්නේ තමන්ගේ බැංකු පොතේ බැංකුවේ තියෙද්දී අපි ලබා ගන්නා සේවාවක් හා භාණ්ඩයක් වෙනුවෙන් අපි හිතමු අපි සෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහනවා. ඒකට අපි රුපියල් 2000ක පෙට්‍රල් ගහුවා නම් අපි ඒ රුපියල් 2000 ඒ ඉන්ධනහල වෙනුවෙන් ගෙවන්නේ මුදල් විදිහට නෙමෙයි. ඒ කියන්නේ මේ අතින් මේ මුදල් විදිහට තමයි. නමුත් අපි අතින් රුපියල් 2000ක් දෙන්නේ නැහැ. අපි ප්ලාස්ටික් කාඩ් එක දෙනවා. ඩෙබිට් කාඩ් එක දෙනවා. එතකොට කරන්නේ ඒ ඉන්ධනහලේ තියෙන ඩිවයිස් එක මාර්ගෙන් දත්තයන් යවනවා අදාළ බැංකුවට. මෙන්න මේ වටිනාකම යොත් මුදල මෙන්න මේ සෙඩ් එක අයිති කෙනාගේ ගිනුමට බැර කරන්න කියලා
එතකොට බැංකුව විසින් කරන්නේ අරයාගේ බැංකු පොතේ තියෙන මුදල් අර සෙඩ් එක ඉන්ධන පිරුම් මහලේ අයිති කෙනාගේ account එකට බැර වෙන විදියට ඒ සිස්ටම් හදලා තියෙනවා. එතකොට මේ ක්‍රමේ දැන් ලංකාවේ බොහෝ ගුණාත් දෙනෙක් ප්‍රකාශ කරනවා. දැන් මේ ක්‍රමේටත් වඩා එතන මේ ක්‍රමේ දෙයක් කරගන්න ඒ වෙනද සැලට කාඩ් එක අරගෙන යන්න ඕන අපි. අපි කාඩ් එක අරගෙන ගිහිල්ලා ඒ එතන තියෙන ඩිවයිස් එක මාර්ගෙන් දත්තයක් යවලා ඒ ගෙවීම් කටයුතු කරන්න ඕන. ඊටත් වඩා පහසු ක්‍රම මිනිස්සුන්ට අවශ්‍ය වුණ නිසා මිනිස්සු හොයා ගන්නවා ඔන්ලයින් බැංකින්. ඔන්ලයින් බැංකින් ක්‍රමය. මේ මුදල් වල පරිණාමය තමයි මේ කතා කර කර ඉන්නේ. මිනිස්සුන්ට අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න, සේවාවන් හා භාණ්ඩ ලබා ගන්න, ඒ වගේ වටිනාකම ගෙවන්න මිනිස්සු භාවිතා කරන එක ක්‍රමවේද. එතකොට ඊළඟට එන්නේ ඔන්ලයින් බැංකින් සිස්ටම් එක. එතකොට කරන්නේ මොකද්ද? අපේ පොතේ තියෙනවා මුදල් අපිට අවශ්‍ය වෙනවා ඔන්ලයින් භාණ්ඩ සපයන ආයතනයකින්. අපි උදාහරණයක් විදිහට ගමු AliExpress එක. AliExpress එකෙන් අපිට TV එකක් ගේන්න ගන්න ඕන. එතකොට අපි AliExpress ආයතනයට ගිහිල්ලා TV එකේ වටිනාකම කාඩ් එකෙන් හරි මුදල් වලින් හරි ගෙවන්නේ නැහැ. අපි කරන්නේ අපි ළඟ තියෙන මොබයිල් දුරකථනය හරි කම්පියුටර් හරි ඒ වගේ ඩිවයිස් එකක් භාවිත කරලා අපි ඔන්ලයින් බැංකින් කියන මේ ප්‍රෝග්‍රෑම් එක හරහා අපේ බැංකුවට නියෝගයක් දෙනවා. මෙන්න මේ භාණ්ඩයේ වෙනුවෙන් මෙන්න මේ ආයතනයට ගෙවීම් කරන්න කියලා ගෙදර ඉඳලම අපි දත්තයන් යවනවා. එතකොට කරන්නේ මොකද්ද? අපේ මුදල් ඒ වෙළඳ ආයතනය වෙනුවෙන් බැර වෙනවා. එතකොට වෙළඳ ආයතනය අපිට මේ භාණ්ඩ කුරියර් මාර්ගයෙන් හෝ තැපැල් මාර්ගයෙන් හෝ නැත්නම් වෙන යම් ක්‍රමකින් හෝ අපේ නිවසටම ලැබෙන්න සලස්සනවා. දැන් මේ ක්‍රමයත් ලංකාවේ සමහර තැන්වල සමහර පුද්ගලයෝ විතරක් දැනට භාවිත කරනවා. මේක මේ පහුගිය කොරෝනා සමයේදී මිනිසුන් අතර ගොඩාක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා මේ ඔන්ලයින් බැංකින් සිස්ටම් එකේ. මොකද නිවෙස් වලට මේ වෙලා තමන්ගේ බිල්පත් ගෙවන්න, භාණ්ඩ ගෙදරට ගෙන්ව ගන්න, ඒවා ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න මිනිස්සු මේට අවශ්‍යතාවයේ කොරෝනා සිද්ධියත් එක්ක ඇති වුණ නිසා මිනිස්සු මේ ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා. දැන් ලෝකේ ලංකාවනේ මුළු ලෝකෙම විදියට ගත්තම මේ ගෝලීයකරණය වෙනවත් එක්ක මිනිසුන්ට අවශ්‍ය වුණා ලෝකේ සෑම රටකම ගෙවන්න පුළුවන් එක මුදල් ඒකකයක් හොයාගන්න. මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේ ලෝකෙට ඉදිරිපත් වෙන්නේ. 2008 ජපන් ජාතික සතුසි නකමුතෝ කියන පුද්ගලයා කරන ලද පරීක්ෂණයක නිගමනයන් පරීක්ෂණ වාර්තාවකට අනුව තමයි 2009 ප්‍රථම වතාවට බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සිය ලෝකෙට බිහි වෙන්නේ. මේ ක්‍රිප්ටෝ කරන්සි ලෝකෙට බිහි වෙන්න හේතුව අර අපි මුලින් කතා කරා වගේ ඒ මුදල් පරිණාමයත් එක්ක සිද්ධ වෙන ඒ අඩුපාඩු තියෙන අඩුපාඩු මඟහර වගෙන එක එක ක්‍රමවලට මිනිස්සු යොමු වෙනකොට ඔය මොන ක්‍රමේ භාවිතා කරත් ඒ මුදල් භාවිතා වෙන්නේ එක රජයකින් හෝ ආයතනයකින් තීරණය කරන තීරණවලට අනුව තමයි. මේ මුදල් වල කාසිවල හෝ නෝට්ටුවල හෝ ATM කාඩ් වල හෝ ගෙවීම් කටයුතු කරන්න වෙන්නේ. ලංකාව තුල ගෙවීම් කටයුතු කරොත් එහෙම රුපියල් වලින්, ඇමරිකාවේ ගෙවීම් කටයුතු කරොත් එහෙම ඩොලර් වලින්. අන්න ඒ වගේ ඒ රටට පොදු වූ මුදල් ඒකකයකින් තමයි මුදල් ගෙවීම් කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. ලංකාවේ පුද්ගලයෙකුට ඇමරිකාවේ භාණ්ඩයක් මිලදී ගන්නවා නම් අපි ඇමරිකානු ඩොලර් විදිහට තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා රුපියල් ඩොලර් බවට පත් කරගෙන ඩොලර් විදිහට ඇමරිකාවට ගෙවන්න. මෙන්න මේ අතරමැදින් සිදුවෙන අපහසුතාවය මඟහරව ගන්න මිනිස්සුන්ට ඕන වුණා පොදු මුදල් ලේඛකයක්. පොදු මුදල් ලේඛකයක් ඕන වුණාට පස්සේ අනිත් එක තමයි මේ මුදල් වලට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් වුණා. අනිත් එක තමයි අපි දැන් හිතමු රුපියල් ඩොලර් බවට පත් කරද්දී යම් කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. වැඩිපුර මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා.
බහණ්ඩ වටිනාකමට වඩා රුපියල් ඩොලර් බවට පත් කරගද්දිත් අපිට යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. තව තැනක ඉඳලා මේ රටේ ලංකාවේ ඉඳලා ඇමරිකාවට බැංකුවක් මාර්ගයෙන් මුදල් යවද්දි ඒ බැංකුව යම්කිසි මුදලක් ආය ගන්නවා. ඔන්න ඔය වගේ නොයෙක් වූ ගැටලු වලට පිළියමක් ඕන වුණු නිසා තමයි මේ ජපන් ජාතික සතොසි නකමුතෝ කියන පුජ්‍යලයා 2008 දී කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට 2009 දී ප්‍රථම වතාවට බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සිය ගුප්ත කේතන මුදල් වර්ගය ලෝකෙට ඉදිරිපත් වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එකේ විශේෂත්වයක් තියෙනවා. මේක ෆිසිකලි අල්ලන්න බැ ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කාසියක් විදිහට නෝට්ටුවක් විදිහට ATM කාඩ් එකක් විදිහට නෙවෙයි මේ මුදල් තියෙන්නේ. මේ මුදල් තියෙන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් එකකේ තියෙන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන පරිගණක වැඩසටහන් නිර්මාණය කරන භාෂාවක් මගින් ලියන ලද පරිගණක වැඩසටහන. මේ පරිගණක වැඩසටහන සම්බන්ධ කරලා තියෙනවා බ්ලොක්චේන් කියන කම්පියුටර් සිස්ටම් එකකට. එතකොට මේ සතෝසි නකමුතෝ කියන පුද්ගලයා 2009 දී ඉදිරියට දාන බිට්කොයින් එක ඒ පුද්ගලයාවත් දන්නේ නැහැ. ඒ පුද්ගලයා විසින්වත් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක පාලනය කරන්නේ නැහැ. මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඒකකය ඩිසෙන්ට්‍රලයිස් කියන්නේ සෙන්ට්‍රලයිස් නෙවෙයි. සෙන්ට්‍රලයිස් කියන්නේ අපි ලංකාවේ භාවිතා කරන රුපියල්, ඇමරිකාවේ භාවිතා කරන ඩොලර් ඒ වගේ දේවල් පාලනය කරන්නේ එක ආයතනයක් විසින්, රාජ්‍යයක් විසින්. ඒක හින්දා කියනවා සෙන්ට්‍රලයිස් මුදල් කියලා. ක්‍රිප්ටෝ කරන්සි කියන එක ඩිසෙන්ට්‍රලයිස් වෙන්න හේතුව මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල පරිගණක වැඩසටහනක් මගින් ලියලා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පස්සේ ඒක පාලනය කරන පුද්ගලයේ ආයතනයක් නැහැ. ඒක පාලනය වෙන්නේ ඒ මුදල් ඒකකය භාවිත කරන, හුවමාරු කරන, ගණදෙනු කරන පුද්ගලයා අතින්ම තමයි. අන්න ඒ දේ පහසු කරගන්න තමයි අර බ්ලොක්චේන් කියන සිස්ටම් එකක් හදලා ඒකට දාලා තියෙන්නේ. එතකොට අපි බැලුවත් එහෙම මේ බිට්කොයින් කියන 2009 පළවෙනි වතාවට ඉදිරිපත් කරපු ක්‍රිප්ටෝ කරන්සිය ඒ වෙනකොට බිට්කොයින් එක වටිනාකම ඩොලර් 0.002ක් තරම් ඉතා සුළු මුදලක්, සුළු වටිනාකමක් තමයි උනේ. නමුත් මේ ක්‍රිප්ටෝ කරන්සියේ ජනප්‍රියත්වය, මේ ක්‍රිප්ටෝ කරන්සිය භාවිතා කරන පිරිස එන්න එන්නම වැඩි වුණා. ඒ වැඩිවීමත් එක්ක මේ ක්‍රිප්ටෝ කරන්සියට, මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සියට වටිනාකමක් එනවා 2020 වෙනකොට. අර මුලින් ඩොලර් සතගානක තිබ්බ බිට්කොයින් එක 2020 වෙනකොට ඇමරිකානු ඩොලර් 23,272ක් පහු කරනවා. දැන් ඊටත් වඩා වැඩි. එතකොට මේ බිට්කොයින් එක එච්චර වටිනාකමක් උනේ ඇයි? මේ බිට්කොයින් කියන මේ ක්‍රිප්ටෝ කරන්සි මුදල් ඒකකය සීමා සහිතයි. අපි හිතමු නෝට්ටු රජයක් විසින් තීරණය කරලා කිසිම මේ සීමාවකින් තොරව මුදල් අච්චු ගහනවා කියන්නේ ඒ මුදල් ඒකකයේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. නමුත් මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මේ මුදල් ඒකකයේ ක්‍රිප්ටෝ කරන්සි දැන් බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සිය සීමා සහිතයි. බිලියන 5ක් නම් ක්‍රිප්ටෝ කරන්සි තියෙන්නේ මේ ලෝකේ පරිහරණය කරන්නේ එච්චරයි තියෙන්නේ. ආයේ අලුතෙන් නිර්මාණය කරන්නේ නැහැ. ආයේ අලුතෙන් අච්චු ගහන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒ බිට්කොයින් ප්‍රමාණය සීමා සහිත නිසා ඒක පරිහරණය කරන පිරිස අතරට ඒ බිට්කොයින් එක ගියාට පස්සේ තව පිරිසකට ඒ බිට්කොයින් අවශ්‍ය නම් ඒ බිට්කොයින් ගන්න වටිනාකමක් ගෙවන්න වෙනවා. අන්න ඒ වටිනාකමේ ගෙවිය යුතු වටිනාකමේ මම මේ කියන්නේ ඒ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සිය
භාවිතා කරන පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඉල්ලීම වැඩි වෙනකොට ඩොලරයට සාපේක්ෂව බිට්කොයින් එක තියෙන වටිනාකම ඉහළ යනවා. අන්න ඒක තමයි මට පැහැදිලි කරන්න ඕන උනේ. එතකොට මේ ලෝකේ පළවෙනි වතාවට 2009 දී ඉදිරිපත් වුණ බිට්කොයින් එක අද ඩොලර් 23000ක් පහු කරලා ඉවරයි. අන්න ඒ වගේ ලෝකේ ප්‍රථම ක්‍රිප්ටෝ කරන්සිය විදිහට බිට්කොයින් එක 2009 එළියට එනකොට එළියට ඇවිල්ලා මිනිසුන් අතර ජනප්‍රිය වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි විවිධ ක්‍රිප්ටෝ කරන්සි මේ ලෝකෙට ඉදිරිපත් වුණා. ඒ අතර ඉතේරියම් කියන බිට්කොයින් එක ඉතේරියම් කියන මේ ක්‍රිප්ටෝ කරන්සියත් ඉතා වේගෙන් ජනප්‍රිය වෙච්ච ක්‍රිප්ටෝ කරන්සියක්. අදර මේ ඉතේරියම් කියන ක්‍රිප්ටෝ කරන්සියේ දැන් වටිනාකම සාමාන්‍යයෙන් බැලුවොත් ඇමරිකානු ඩොලර් 700ක් පහු කරලා තියෙනවා. ඒ කියන්නේ එක ඉතේරියම් එකක් ඇමරිකානු ඩොලර් 700ක් පහු කරලා තියෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකද්ද කියලා. එතකොට ලෝකේ පරිවිනිවතාවට බිහි වුණේ ක්‍රිප්ටෝ කරන්සිය තමයි බිට්කොයින් එක. ඊට පස්සේ විවිධ නම් වලින් ක්‍රිප්ටෝ කරන්සි බිහි වුණා. ඒවා ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් ලෝකේ ක්‍රිප්ටෝ කරන්සි පරිහරණය කරනවා. දැන් ලංකාවේ නැති වුණාට වෙන රටවල බිට්කොයින් හුවමාරු කරන්න ATM යන්ත්‍ර පවා හයි කරලා තියෙනවා. වෙනදා ආයතන වෙන බිට්කොයින් ගනුදෙනු කරනවා. ඒ වගේ මේ බිට්කොයින් කියන මේ ක්‍රිප්ටෝ කරන්සිය විතරක් නෙමෙයි ඉන් පස්සේ බිහි වුණ ක්‍රිප්ටෝ කරන්සි දැන් ලෝකේ සමහර රටවල පරිහරණය කරනවා. අනාගතයේ අර මුදල් වල සිද්ධ වුණ පරිණාමය වගේ මේ මුදල් සියලු මුදල් ඒකක ඇයින් කරලා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඒකක ඉතා සුළු කාලයක් තුළදී ලෝකයේ පරිහරණයට මුළු ලෝකෙම පරිහරණය කරන්න පුරුදු වෙනවා. ඒක තමයි අපි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකද්ද කියන එක දැනුවත් වෙලා ඉන්න ඕනේ. මේ මොකද මේ ගෝලීයකරණයත් එක්ක ඉදිරියට වැඩ කරයුතු කරද්දී මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඒකක තමයි භාවිතා කරන්න වෙන්නේ ලෝකේ ගනුදෙනු කරන්න. මේ මුදල් වලින් ගෙවීම් කටයුතු සිදු කරද්දී වෙනම අතනමැදී සම්බන්ධ කරගන්නේ නැහැ. දැන් අපි ගෙවීමක් කරොත් එම ඇමරිකාවේ තියෙන ආයතනයකට හරි ඔන්ලයින් බඩු ගෙන්න ආයතනයකට හරි ගෙවීම් කටයුතු කරොත් එහෙම කරන්න වෙන්නේ අපේ බැංකුව ගිනුම තියෙන බැංකුව සම්බන්ධ වෙලා අපි බැංකුවට දැන් දෙනවා බැංකුව ඒ ආයතනයට ගෙවනවා. නමුත් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක කෙලින්ම වෙන අතරමැදියෙක් සම්බන්ධ නොවී පියර් ටු පියර් කියන්නේ තමන් විසින්ම ඒ ආයතනයට ගෙවීම් කරන්න පුළුවන්. මොකද මගේ වොලට් එකේ තියෙන මුදල් මම වහන්න ගෙන්නන හෝ සේවාව ලබා ගන්න ආයතනයේ වොලට් එකට කෙලින්ම මගේ ඩිවයිස් එක පාවිච්චි කරලා මගේ මොබයිල් එක හෝ PC එක පාවිච්චි කරලා මටම පුළුවන් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මුදල් ගෙවීම් කටයුතු සිදු කරද්දී ගෙවන්න සිද්ධ වෙන අතරමැදි ගාස්තු නැහැ. අනිත් එක තමයි මේ මුදල් වල වටිනාකම එන්න වැඩි වෙනවා. මොකද මේ මුදල් සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් මේ මුදල් දැන් අපි කියමු මේ ලෝකේ පළවෙනියට ආපු මේ බිට්කොයින් එක ක්‍රිප්ටෝ කරන්සි විදිහට ආපු බිට්කොයින් එක ආයි අලුතෙන් හදන්න බෑ. ඒ හදපු ප්‍රමාණය විතරයි. අන්න ඒ හේතුව නිසා මේ වෙළඳ ආයතන සහ සේවා සපයන ආයතන ලෝකයේ සෑම රටකම වගේ මේ ක්‍රිප්ටෝ කරන්සි පරිහරණයට ගත්තට පස්සේ බිට්කොයින් තියෙන පුද්ගලයන් ළඟ ඒ බිට්කොයින් එක්ක ගනුදෙනු කරන ආයතනත් එක්ක ගනුදෙනු කරන්න අනිත් පුද්ගලයන් අවශ්‍ය වෙනකොට ඒ බිට්කොයින් ඉහළ මිල ගණන් වලට මිලදී ගන්නවා. අන්න ඒ හේතුව හින්දා ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඒකකය දිනෙන් දින මේ වටිනාකම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මේ මුදල් පරිණාමයේදී හඳුනාගත්ත භාවිතා කරපු සියලු මුදල් ඒකක ATM කාඩ් ඔන්ලයින් බැංකින් ඔය වගේ සියලු දේවල් වල තිබ්බ අඩුපාඩු අයින් කරලා තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක ලෝකෙට බිහි වෙන්නේ. ඒ අතරේ
ක්‍රිප්ටෝ කරන්සි හොරගම් කරන්න බෑ කාටවත්. මොකද ඔය ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ලේඛකය අන්තර්ජාලය හා සම්බන්ධයි. අපි එකතු කරගන්න හෝ විනදී ගන්නාලද ක්‍රිප්ටෝ කරන්සි අපිටම වෙන්වෙච්ච ඩියකින් හදන ලද වොලට් එක තමයි ක්‍රිප්ටෝ කරන්සි තැන්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැහැදිලි කරලා කිව්වොත් එහෙම අන්තර්ජාලයේ අපි වෙනුවෙන්ම විවෘත කරන ලද ඔන්ලයින් බැංකු පොතක් වගේ තමයි ඒක වොලට් එකක් කියලා තමයි හඳුන්වන්නේ. ඔය ක්‍රිප්ටෝ කරන්සි තැන්පත් කරලා තියෙන්නේ වොලට් එක. ඒතකොට කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් තැන්පත් කරන්න වෙනම සේප්පු බැංකු එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපේ වොලට් එකේ තමයි මේ මුදල් තියෙන්නේ. අනිත් එක තමයි මේ මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී අපි ලබා ගන්නා බහන්න හා සේවා වෙනුවෙන් අපි ලබා ගන්නා බහන්න හා සේවා වෙනුවෙන් ගෙවීම් කටයුතු කරද්දී නැත්නම් අපේ යාළුවෙකුට හිතමිතුරෙකුට මුදල් යවද්දී අතරමැදියන් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ගෙවීම් කටයුත්තක් සිදු කරොත් හරි මුදල් මේ වෙන කෙනෙකුට යවුවොත් හරි සිදු කරන්නේ අපි බැංකුවට දෙනුම් දෙනවා. බැංකුව විසින් අදාළ පුද්ගලයාට හෝ ආයතනයට යවනවා. ක්‍රිප්ටෝ කරන්සි වලදී වෙන්නේ අපි විසින්ම අපේ වොලට් එකේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි අනිත් පුද්ගලයාගේ වොලට් එකට එහෙමම ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට අමතර ගාස්තු ගෙවීමක් සිදු කරන්න වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ සුවිශේෂී අංග රැසක් එකතු කරගෙන තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඒකකය ලෝකෙට බිහි වෙන්නේ. මම හිතනවා ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකද්ද කියලා දැන් මේ වීඩියෝ එක බලුවාට පස්සේ ඔයාලට හොඳටම තේරුම් ගන්න ඇති. ඉතින් මම අවසන් වතාවට ඉල්ලන්නේ ස්වස්තික ටීවී YouTube channel එක subscribe කරන්න. අපිත් එක්ක නිරන්තරයෙන් රැඳී ඉන්න. අපි මේ ආකාරයෙන් දැනුම ලබා ගන්න පුළුවන් විවිධ වර්ගයේ වීඩියෝ ඉදිරිපත් කරනවා. ඉතින් අපේ ස්වස්තික ටීවී YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, අනිත් අයටත් බලන්න මේ වීඩියෝව share කරන්න. අපේ ස්වස්තික ටීවී YouTube channel එක subscribe කරලා ස්වස්තික ටීවී subscribe button එක ඉස්සරහින් බෙල් icon එකත් ඔබන්න. ඒකල බෙල් icon එක ඔබලා all දාලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් notification එක ඔයාලට දෙන්න ගන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Suwaistika TV, number one YouTube channel. Suwaistika TV, number one YouTube channel.